මම කවදාවත් මේ ගේට් එකෙන් ඇතුළට කවදාවත් ගිහිල්ලා නැහැ. එමට අවුරුදු 50ට ළඟයි. එමට අද යන්න වුණා මොකද මම මේ එක පේජ් එකක් මේක පිටරටේ එකක් සහ ලංකාවේ ඉන්න අය මේක හැමදාම මිනිස්සුන්ට එක එක ආමෘගවන්ට හරියට චරිත ඝාතනය කරනවා. ඉතින් මේ දවස්වල මේ ඊයේ පෙරේදා ඉඳන් මේ යනවා මේ අවුරුදු 15 ගෑන් ළමයා දූෂණය කරපු එකේ ප්‍රධාන ආමෘගව මම කියලා. ඉතින් මට දායක පන්සල් ඔක්කොම පැත්තක දාන්න මටත් પરම්පරාවක් ඉන්නෝ න්‍යායෝ ඉන්නවා. ඒ මිනිස්සුන්ගේ ආත්මකරත්වය රකින්න ඕනේ ඉඳන් ඉතින් අද උදේ කොටා බේසයට අඬනවා මාව බේරගන්න කියනවා. පොලිස්පතිතුමාට තෙන්නකොන් මැතිතුමාට පගාව දෙනවා. සීඅයිඩී ලොක්කන්ට පගාව දෙනවා. ඉතින් අද මම ලෝකෙටම පෙන්නවා මෙන්න සීඅයිඩී ඔෆිස් එක. අපරාධ මම එතනට ආවා. අපි ලෝක මහතුරු ඔක්කොම හම්බුණා. මගේ අදාළත් යන්නේ මම එළියට ආවා. හැබැයි මේ තියෙන ලියුම් කියු මේ ලීගල් ලියුම් කියු මේ ඔක්කොම අද බාර දුන්නා. මොකද මෙයා පියවර ගන්න ඕන. මොකද මේ සමාජ මාධ්‍ය ජාලය නියාමනය කරනකොට තරහම එක්කෙනා මම. මොකද ඒව නිදහස තියෙන හැබැයි ඒ නිදහස තිබුණා කියලා කාගේවත් ජීවිතවලට හානි කරන්න බෑ. මේකේ සිද්ධිය හාමුදුරු නමක් ඉන්නවා. ඒ සිද්ධිය හාමුදුරු අත්අඩංගුවරන් තියෙනවා. ඒව රජී ඒව ක්‍රියාවලියක් යනවා. ඔය ඔක්කොම කලින් මම හිරු කවුද හාමුදුරුව කියලා. මොකද මේ රටේ අපි වැඩ කරන හාමුදුරුවෝ. ඒ නිසා ගෝඨා බේසයට ඕන නම් ගෝඨා බේසයට ගහන්න. පොලිස්පතිට ඕන නම් පොලිස්පතිට ගහන්න. තෙන්න කොන්සට නම් තෙන්න කොන්සට ගහන්න. හැබැයි හරි දෙයට ගහන්න. කොටු යනට ගහන්න හරි දෙයට ගහන්න කියන ගමන් මතක තියාගන්න. අධිකරණයේ ක්‍රියාමාර්ග අරගෙන ඒ පේජ් වලට දඬුවම් අරන් දෙන්න එක මම මෙතන ඉන්න මොකද වික්ෂුන් වහන්සේ නමක් මම වංගඩුවක් දන් දී පාවුනක් අවුරුදු 50ක් වෙන මට මේ දේ විශ්ෙන්න ගොඩාක් දුක් වෙනවා. වැඩි කරන හැමෝටම ඇති මේකට මාව අදාළ නැහැ.